ලොවක් ගොඩනගන ඔබේ හන්යිමේ. ආයුබෝුවන් සුබව දැසනක් සුබ දවසක් සීල්දිනාටම. අද දෙසැම්බර් මාසි පහලුස්වනිද. මේ මාසීවරවෙන්නත් අවතියෙන්නේ බොහොම කෙටිකාලයක් දවස් දාසයක් විත්‍ර තමයි තියෙන්නේ. හැබැයි මේ දවස් දාසය පුරාවටම අප අලුත්ත අවරද්ද පිළිගන්නත් නොයකුත් වැඩ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ අුත් අවුරුද්ද පිළිගන්න සූදානන් වෙන අපි අපේ ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරගන්නවා වගේම, අපි මනසත් අප සුද්ධ පවිත්‍ර කරගන්න වෙනවා. ඒමකද සමහරවෙලාවට අපි පවුලේ සාමාජිකයන් එකතු වෙලා එකට ජීවත්වෙන කොට අපි අති අත පසුවච් දේවල් බොහ වෙලාට තියන්න පුළුවන්. අපේ පවුල්ලතර බැඳීම අඩුවවෙ තියන පුළුවන් පුල මාජිකයන් අත්‍ර බැඳීම අඩුල තියෙන පුලුවන්. මේ පවුලේ බැඳීම අඩුවීම නිසාම සමහරවිට පවුලේ සාමාජිකයන් නොයිකුත්තාකාරේ. වෙනස් වෙනස් දිශානතීන්ට යොමු වෙලා වෙනස් වෙනස් මාර්ගවලට යොමු වෙලා ජීවිතයේ කඩාකප්පල් කරගෙන ඉවා වෙන්න පුුවන්. විශේෂයෙන්ම අද වර්තමානය වනවිට සමාජයතියන විශාලම ගැටලුවක් තමයිේ මද්‍රවි. ීග් ලෙස ්‍යාප්ව වීම මේ නිසාම අපේ නවයෝන්නේ දරුවන් අපේ තරුණ පරම්පරාව මේ සඳහා සීග්‍රෙන් ඇැබැහිවීමේ ප්‍රවණතාවක් තිබෙන බව තමයි සමාජයේ කතිකාවන් ගෙන් අපට දකිට ලැබෙන්නේ වගේම පොලිසිය සහ ඒ අදාළ ආයතන ඒ පිළිබඳව සමාජයේ දැනුවත් කරන්න ඒ ආකාරයෙන්. ඒ නිසා අපි මේ අලුත් අවුරද්ද එළැබෙනකොට අපි නැවතවතාවක් අලුත්විදියට හිතන්න අලුත්විදිට ක්‍රියා කරන්න සුදුසු විදිහයේ පරිසරයක් නිවසතුල විශේෂයෙන් පවුලේ සාමාජිකයන්නතර ඇති කරගත්යුතු වෙනවා. ඉතින් ඒනිසාම තමයි අපි සතිකේපයක් පුරාවම කතා කරමඉන්නන්න මේ මද්‍රව්‍ය නිසා අප සමාජයට වෙලා තියන මේ විනාශයෙන්ම සමාජය මුදුවගන්නට අපේ තරුණ පරම්පරාව මුදවා ගන්නට මොනවගේ කාර්භාරයක් කරන්න පුළුවන්ද මේ උපදේශනය හරහා කියන කාරණය එඒනිසා අපි ගේිය සතේයට සාකච්ඡා කර මද්‍රව්‍ය මද්‍රව්‍ය වගේ පුනරුත්තාාපන සහ උපදශනය කියන මාතෘකාව. ඉතින් එහි දිගුවක් විදිහයට අද අපි තෝරගත්තේ මද්‍රව්‍ය පවුල සහ උපදේශනය කියෙන මාතෘකාව. ගේ සතේනම් අපිත් එක් නිමල්සිරි මහ නිල් සිට රණ සිංහම හත්මය සම්බඳධ වනාා වි්ච කාන්තාහා ළමා කටිතු මාත්‍යංශයේ ජේස්්ට උපදේශන නිලධාරිතුමා ඉතින් අද අපිත් එෙක් මේ කරගෙනයන්නට සහභාග වෙලයින්නේ කාන්තාහා ළමා කටයුතු අමාත්‍යංශයේ හෝමාගම ප්‍රාදේශීලේකම් කාර්යාලේ උපදේශන නිලධාරි ආචාරය ටෙරෙන්න්ස් අතුකෝරල මහත්මය සහ කඩුවෙල ප්‍රාදේශීලේකම් කාර්යාලේ උපදේශන නිලධාරිණි එPDේ පතින මහත්මය දෙදනෑම ම අයුබුවන් කියල පිළිගන්නවා සුබුද දැසනක් ඉතිං අපි ඇත්තටම කතාකරොත් මේ විවිධ අවස්ථාවන්නට අපට අහන්න දකින්න ලැබෙන තොරතුරුත් එක අපේ සමාජය විශේෂ නවයොවුන්වේ දරුවන් සහ තරුණ තරුණියන් මද්‍රවව වලට ඇබැවීමේ ප්‍රවනතාව ඉතාමත් සීග්‍රයෙන් ඉහලැමින් තියෙනවා. ඇත්තරම මත්තට ලොල් වෙච්ච කෙනෙක් මුලින්ම හිමි කරගන්නේ තමන්ගේ පියවි සිහිය. ඊට පස්සේ ඔහුට යම් කිසි වැරදි කරන්න තියෙන ලැජා බයි නැතිවේෙනවා ඊට පස්සේ සමාජයතුල ඔහුට ඕනෑම දෙයක් කරන්නට ඒ කියන්නේ වැරදි ක්‍රියාවන් කරන්නට කි කැතක් නැතු ඕන දෙයක් කරන්න පුළුවන් තත්ත්යට පත්වන ඒ ඔහුගේ හෝ ඇගේ වැරදින මේ මද්‍රව්‍යවල තිබෙන්න්න වූ බලපෑම් නිසා තමයි එහෙම සිද්ධ වෙන්නේ. එනිසා අපි මුලින්ම මේ කතා කරමු දැනට සමාජාපිදැන්ගේ සතීත් කතා කරාමේ මද්‍රව්‍ය හස් වර්තමාන සමාජයේ පසුබිම කියන කොටස. නමුත් අද තව කියැ ආම්භයක් ඉදිහට මටහිතන මේ මද්‍රව ව්‍යාපතිය කැනදැන් මේක සීග්‍ර ලෙස වැඩිවෙන්න පටන්ගත්තේ මෑතකද වුණාට මේක සමාජයතුර තිබුණා. හැබැයිට යම්යම්මාකාරය පියවරයන් නොගැනීම නිසා තමයි මේ අද වෙනකොට අපි මේ භායන ත්වයකට මුහුණ දින තිබෙන්නේ. ටෙරන්ස් අතුකෝල්ල මහත්ම අපි මුලින්ම කතා කරමු අද සමාජයේ පිළිබඳ. විශේෂ මේ මද්‍රව්‍ය කොමද ව්‍යාප්වෙලතියෙන මේක ඇයි මෙහෙම සමාජයට මෙහ ූුණේ මේ කාරණාපි කතා කරම මුලින්ම. අද සමාජයකත්තාහම විශේසයම මද්‍රව සම්බන්ධයෙන් සලකා බලන කොට බොහෝ වෙලාවට ඒ මද්‍රව්‍ය ජාවාරම් ටරුවන්ගේ එහෙමන එනම් බෙදා හරින්නන්ජ ප්‍රධාන ඉලට්‍රිය වෙලා තියෙන්නේ නව යව්වනය විශේසම අවුරුදු දහයත් දහනමයත් වයස් අතර කාණ්ඩය අපිට හඳුනා දෙන්න පුළුවන් නව යව්වනයන් කියලා ඒ අනුව ඒ නව යවුවනයන්ගේ ඒ කාලය තුළ විසේසයෙන්ම ඔවුන් කායිට මානසිට සහ චිත්තවේදීමය වසයෙන් විවිධ පරිවර්තන රැසිට මුහුණ දෙනවා. විශේසයම්ම විද්‍යාඥෝ හඳුන්ලදීලා තියෙනවා නවයෝුන් කාලයට යන්නේ සන්ක්‍රාන්ති සමයන් හරියට යවුරු දෙටත් තියෙනවා ග්‍රටත් තියෙනවා ඒ ඩන්ඩමැ්දෙන් එගොඩ වෙන පාලමත් වඩිය තමයි නවයෝ්ිය එහෙම නැහනන් ජීවිතයේ දෙවෙනි දසකය. ඉති මේ කාලය තුළ අරමන් ඉස්සල සඳහන් කලා පුද්ගල ජීවිතේ කායිට මානසිට සහ චිත්තවේජීමය වසයෙන් පරිවත්න රැසක් මේ ශරීරය තුළ සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙන කොට නව යව්වනයා තුළ ඇති වෙනවා අනුකරණට කරන්න ආශාවන් ඒ වගේම අලුතින් අත්හදා බැලීම් කරන්න ආශාවන් ඒවගේ යහළුවෝ වැඩිපුර ආශ්‍රය කරන්න ආශාව විශේසයෙන්ම අම්මතාත්ත කියන දේ අහනුවට වඩා යාළුව කියන දේ අහනවා. සමහරත් විට අම්මතාථ කියන දේවල් ජනන්ගන්නේ. හැබැයි අහන වෙලාවල් තියෙනවා අම්මලතාත්තලා මොනවද මේ දැන්ලෝ කියන දන්නේ. අන්න ඒ අ ට්‍රෙන්ඩේට කියන්නේ රැල්ලට අහුවෙන ස්වභාවයක් තියෙනවා. ඒ ඔස්සේ යහලුව සමහරත් වෙලාවට සමය ස්ටන්්ඩායිම වෙන්න පුළුවන් එහෙම නැති උුණොත්. සමෝයස් කණ්ඩායම් වලල්ට එහා ිල්ලා ඊට වඩා වැඩි බයිසින්යුත් කණ්ඩායම් ආස්‍රේීතර පට්ඩන්නවා. ඉතින් මෙවැනි සාධක මත ගොඩට වෙලාවට නව යෞුවනයන් සහ යෞ්වනියන් මේ මද්‍රව සඳහා ඇබබෙහි වෙනවා. අනුකරණය අත්තදා බලන්න ආසයි ඒ වඩේම විවිධ මත විශේසයේම මද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන මිත්‍යා මත්ත ගණ නාවත් තියන මද්‍රව සම්බන්ධී පතුරෝල තියෙන හදලා තියෙනවා. එක නිකං උදාහරණය හැටිටටත්ත හම සාමාන්‍යයෙන් ඔය අපි අතර ති සමාජ අතර තියෙනවා සමහරත් මද්‍රවවය මතටියට හොඳයි සමහරක් මද්‍රව්වේ ඇඩියවේදනාවට හොඳයි. සමහරත් මද්‍රවයටත්තහම ප්‍රශ්න අමතට වෙනවා. ඉතින් ඔන්නඒ එක කාරණත් එට්‍ර නව යව්වනයා ඩොඩත් වෙලාවට ද්‍රවලට හැබබැහි ක්වෙනවා ඕ ඇත්‍රම දැම් මේවා ප්‍රචාරය කරන්න බොහ වෙලාට මේ මද්‍රව්‍ය ගෙන්වන ව්‍යාපාරිකෝ නැත්තම්මේ ඒ ජාලය තමයි මේ ප්‍රසිද්ධ කරන්න හැබැයි අපි බුද්ධිමත්ව කල්පනාකරොත් මේ කරන්න ඇබබැහි කරවා ගැනීම සඳහා අවශ්‍ය ර්ගේ සකස් කිරීම නැතුව මේ සත්‍යයක් නෙවේ එක අපික මිත්‍යාවක් මද්‍රව වලින් මත්තකේ වැඩිවෙන කියනෙක හෝ නැත්තන් ඇගේ මාරුවාඩුවවා කියනෙක හෝ සතුටක් ලබෙනවා කියන එක මිත්‍යාවක් හැබැයි ඒ මිත්‍යාවට හසුුවීම තමයි මෙහිතියෙන බයානකම. ඔු මම දැනක උදාහරණයක් ජත්තොත් සරීරය වේදනාවට බොනවා සාමාන්‍ය මිනිස් සුහෙමන කියන්නන්නේ ය ගොඩක් වෙලාවට පහල. කිය පහලාදායන් බන කියනෙ දෛනිිකාදාය ලබන පිසිටර යාලාපට හම්බෙනවා හරි ඒ හම්බනාට පසේ යාලා කියන දෙයක් තමයි එයි වැඩිදිනෙත් මද්‍රවලට ඇ්බෙහ වෙලා ඇයි බොන්නේ ඒක මද්‍රව කරම අප මේැනෙ සමහට ඇල්කොහොල් වෙන්න පල්ොල් වෙන්න පුළුවගේ දෙවලුත් එක්කමයිෝ ල්ොහොල් එක්්‍රම හරි එත පොට අපි අහනවා ඇයි බොන්නේ අනේස ඇතිවෙන්න වැඩ කලාට පස්සේ බර වැඩ ටිට්ටලාට පස්සේ ඇට අමාහරයි හරි එතන්ති මන් තර්කයක් ජයනවා යාලාජියුම්ම තර්කයක් රහනවා ඕල ඇජමහන් සිටට බොන්නේ එදෝට මේ කාන්තාවන්ට සරීර වේදනාව එන්න ඇද හරිමන් ආපහු තර්කයක් ජයනවා එහෙමනන් දරුවේ ප්‍රසූත හරන්න ගිහාම එහන් හස්පිටල් වලින් ම්මෝච් සාහනවලින් ඇල්කොහොල් දෙන්න ඕන ඇයි ලෝකෙ තියනෙන ලොකුම වේදනව සාමානෙන් අස්ති විස්්සක් විතර ැඩෙන වේදනාවත් තමයි. දරුව ලැෙන අ ඉ වේදනාව ඉතින් ඒේ දාවත් නිවසන වනන් එතරොට මේ දවස තුළ ටාර්රයන් නිමටලාට පස්සේ මේ මහන්ස මහන්සේට බොන්න ඕන කියන්නේ මමහන්න මිත්‍යාවන් නෙමේද ඔව ඇත්තරම දැන් මේ මේ අතුකරල්ල හත්ම මේ කතා කරන්නේ උපදේශන සේවාාවේ වසර දහයක් පහලවක් යෙදිලාල් ලැබපු අත්දැකී මැසුරෙන් මොකද එන්න බොහෝ දෙනෙක් යම් කිසි කාරණාවක් හේතුවක් මේ හොඳයි කියන්නට කිව්වට එහි තියෙන්නේ මිත්‍යාවක් කියනක තමයි අවසාන වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඇතරම දැන් මේ කතාබහ කරගෙන යන අතර තුරේ මට හිතන දැන් අපේ සමාජි අප දෙමවපියන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන් පිළිබඳව විශාල බයකින් ඉන්නවා මේ මකද දරුවෝ සමාජයට ගියාට පස්සේ නැත්තං ගෙදරිින් එලියට ගියාට පස්සේ මොනවගේ දේකට යොමුවෙයිද මොනවගේ කරදරයකට පත්්‍රේද මේ ඒ වගේ ලොකු බීතියකින් ඉන්න අවස්ථාවක තමයි අපි මෙවැනි වැඩසට හනක් මේ කරන්නට උත්සහ කරන්නේ මද්‍රවව පවුල සහ පදේශනය කියන මාතෘකාව යටදේ. ඇත්තරම ඇ පතිින මහත්මිය දැන් ඔබතුමිය සෑහෙන කාලයක් උපදේශන සේවා වේදන කඩුල ප්‍රදේශය සභාවේ. එතකොටම නවයවුන් දරුවන්ුවම ඉලක්ක කරගට විශේෂයෙන් අපි දැන්ග සමාජයේ දකිනම පාසැල් දරුවන්. එක ප්‍රෘත්තියක් තිබුණ වෞන්‍යාව ප්‍රදේශයේ දරුවෙක් හදිසියේ අසනපතත්ත්යක්වෙල රෝහල් ගත කරා. ඔහු හදිසිේ මිය යනවා හැබැයි මිය ගියට පස්සේ. චාත් රණ පයක්ෂණයේදී හෙළිවෙලා තිබෙන ඔහු මද්‍ර්‍ය අධිමාත්‍රාවක් අරගෙන සිටය නිසා තමයි මියගිහින්තියෙනෙකිල මේවා ඇත මේවා කොයි විදියටකැන අපිට මේනෙ අ සත්‍යද අසත්යද කියන එකට වඩා මෙහි තියෙන භයානකකම ඇයි මේ නවයෝන්වේ දරුවන්ම විලක්ක කරගන්න මේ විදිහයට. සව කියෝ වගේ මොක නවයාව වනයන්ට අනුකරණය කිරීම හැකිවාවතේෙන කියැන ඕනම දෙයක් හොඳ හෝ නරක දරුවක ස්පංචක කියල කියන ඒගොල්ල හොඳහාරි නරක හරි ඉක්මනින් අනුකරණය කරනවා ඒ ඒ වගේ කරන්න උත්සා කරනවා. පොත් නවයාවන කියල කියෑන වැඩ හිටියක්ු වැඩිහිටියකුත් නෙමේ ලාමයකුත්ෙමයි ඔය ඔය කාලේ තුළ තම කුණාට සමය කලපි කියන්න එකන මේ සමාජගෙන ගොඩක් දන්න නෑ දරුවවා. ඒවට ලොකයක්ක් විදිරට තම වැඩ කරන්න උත්සා කරන්න. ති ඒ ස්වභාාවත්තයක තමයි දරුව ලොකු වැඩ කරන්න උත්සා කරන්න ඔය නවයාව වන කාලේ. ඒනිසා තමයි ගොඩක් ඉලක ගූපයක් ඉලක ණ්ඩායමක් වෙලා තියෙන්නේ වැ මද්‍රවජාාවාරම් කරුවන්ගේ අ නවයාවුවන දරුවන් ඉලක්ක කරගඩ මොකද ලේසියෙන් විශේෂයෙන් පාසල් දරුවන් පාසා ශිෂ්‍යයන් ගොදුරු කරගන්න ආකර්ශනය කරගඩ අවධානය ගන්න පහස්සුවම් පොළුවන් නිසා තමයි පස දරුවන් විශෂෙන් නව යෞවනියන් නව යවවන පිරිස ඉලක්ක කරගෙන ඒ ක්‍රියාත්ම කරන්න උත්සා කරන්න එක තම හොඳයි ආචාරයට ටෙරන් සතුකෝල්ල මං ඔබට ප්‍රශ්නයක් යොමු කරන මෙහම ඇත්‍රම් දැන් අපි දන්නමේ නව යවන වී දරුවන් පාසැල් දරුවන්නේ එකෙන අවරුදු දහයත් දාහනය තර කියගෙන වමත් පසල් යන අතිශයින්ම ත්‍රාශලී පෞරුෂයක් සහිත දරුවන් ඇතරම් දැන් අපේ රටේ මේ අපේ අධ්‍යාපන ක්‍රමය මේ අධ්‍යාපන ක්‍රමය තියෙන යම් යම්ම කියන පීඩාකාරී තත්ත්වයන් එක පැත්තකින් මෙවැනි දරුවන්ගේ මේ ඇබබැහි යන්ට බලපානවා කියලා මට හිතනෙන පුද්ගලිකෝ ඇත්ත්‍රම එහෙම වෙන්න පුළුවන්දයකෙන් අපේ තනම විභාග මාන සිකත්්‍ය ඇත්තක්ක යන මේ අධ්‍යාපන රටාව ඇර දරුවන්ගේ තමන්ට වශ්‍ය නිසිදේ තමන්ට කැමතිදේ කරන්නට ඇති නොහැකවේ කියැනේඒ සඳහා අවශ්‍ය මාර්ගයක් පැදිල නැතියක. මිට මේ වගේ කාරණ බලපාන වනේද දරුවන් මේ වගේ මිත්‍යාවන්ටහාසු වෙන්නට. හෝමිස්. අපේ අධ්‍යාපනි ක්‍රමය තුළ ගොඩක් වෙලාවට දැනුමින් පෝසණය කරන්න හදනව වනාට නිර්මාණාත්මට චින්තනයක් බිහි කරන්න හදන් නෑ. විශේසයම තරකාාරිී අධ්‍යාපන රටාව තුළ. දැන් අපි දන්නවා ලෝකයේ දියුණුම දියුණුම අධ්‍යාපන ක්‍රම පෞතින රටවල් තියෙනවා ඉතින රටවල්වල් ගොඩටලාට තරකාරී විභාජ වෙනුවට තියෙන්නේ නිර්මාණාත්මට චින්තනේ තර්ටන බුද්ධිය ඔප්නන්වල ඉහල නන්වන ක්‍රමයත් තමයි එයාල අධ්‍යාපන ක්‍රමය තුළ තියෙන්නේ. විශේසයම ගොඩටවෙලාවට අර දරු සෞන්දර්යාාත්මට පැත්තට. ඒවාගේම මානුසියවාදය. ඒවාගේ ඒ ඒ කරන ඉඩැනීම් වලින් ගොඩත්දුරට ඇත් වෙච්ච සස්වාභාවයක් තමයි අපේ මේ ලටකාාව තුළ ලංටකාාවය අධ්‍යාපන රටාව තුළ තියෙන්න්නේ අර මණිකාණ එකට උදාාරණයක් ගත්ත එක ළමේ බුද්ධ ධර්මය විෂයට ලකුණු අනුනමයක් ගත්තා පන්තියේ ඒ ළමයා ඒ පන්තියේ ලකුණු අනුනමයක් ගත්තට පස්සේ ගරුවරයා කිව්වා ලකුණු අනුනමය වාට තියන්නේ කියලා ඒ ළමය අඩන්න පටන් ගත්තා. ඒ ළමය ඇඩුවයි සී අ දන්න තව එක ලනත් මදිී. සීත් දන්න එක ලක්නත් මදිී. ඔන්න අපේ අධ්‍යාපනය එතකොට පන්තිය කෙරවලට හිටියා තව පුංචි පුතේ. ඒ පුතා කිව්වා මිස්ට ටීච මජිය ලකුණු එටත් තියෙනවා ඒ ලකුණු එටාරජන මේ යා සහෝදර යාලුවට යාලුවට සී හදල දෙන්න ටීචට කියලා එතුරොට ටීචේ හෝ ඔයාට තියෙන් ලක්ුණු කීයද බද්ධහුමට ලකුණයි එ එටයි හරි එතටටොට දැන් අපිට අහන්න වෙනවා හරි අද්‍යාපනය තිබුණ ටාලයද අ ලකුණු අනුනමය දත්ත ලමයා ලටද එහෙව නැහනම් එට ලකුණ දත්ත. මනුස් සත්්‍යය අඩිය ඒ හැමදේම කැටිවුණ ඒ සාර්ථ රත්තවේ මනුස් සත්්‍යය හැම දේම කැටිවුනේ කැටිවුණන ඒ දේ තිබ්බේ අර දරුවලට. ඉති මනිතතාන් න් ලාටි අධ්‍යමට රටවටත්හම ගොඩත් වෙලාාවට අරමාන්ටිුව ලක්ුණු අනුනමයට ගත් ලමය වගේ සෑහීමට පත්වන්නේ විශේසයම දරුවෝ ඒ වගේේම දෙමාපියෝ විශේසම දරුවෝ වඩියමනම දරුව වගේියම තමයි දෙමාපිය අතර. ටාරි සමහර බුරු තරත් තියෙන තරට ාරිත්තය ඉතින් මෙවැනි ක්‍රමයක් තුළ ඇත්තටම දරුවෝ මානසික පීඩනයයට ලක්වෙනවා ඒ රට අධ්‍යාපන රටාව තුළ ඒ මානසික පීඩනය ප්‍රතිඵලයක් විදිහට සමහරක් වෙලාවට අරවාගේ මද්‍රව්‍ය සඳහා යොමු එන්න පුළුවන් ඒක එක පැත්තත් තියෙන තව පැත්තා විසේසයම තර්ග ාරිත්‍යය තුළ දරුවන්ට වෙලා වන්නේ අපි දන්වා ඉස්සරඒ ්‍රම්මල ළමයි එට්ට වුනාාම ක්‍රිටඩ් ගැහ්වා හරි මොනොහරි බෝල ගැහවා ඊට පස්සේ ඇලේ දොලේ වෙලේ අමති දිව්වා මාළුඇල්ලවා හරි වතුර බැහැල නෑව පිහිණුන් පිහිනුව ගොඩාත්දේවල් කලා දස් නැඩ්්‍ර හ ඒ වගේ උංචිලි පැද්ද ගොඩා සෙල්ලන්ටලා හැබැයි දැන් දරුව හුදටලා වෙලා තනි වෙලා මේ ක්‍රමයයක්ත් තුළ එතකොට එයාලගේ විනෝධාන්ස කියන දේවල් අර හුදටලාව මත තනිවීම මත න්‍යෂ්ටික පවුල මත කොටු වෙලා තියෙන්නේ එතකොට එයාලටි විනෝදාාංශ වෙන්නේ ෆෝර්ට පරිගණටය දුරටතනය හෝ ඒ යන රූපවාහිනිය සහ අනිකු තාර්ශනිික මෙවෙලන්. ඒ තුළ කොටුඋන කෙනාව විශේසය මද්‍රව ජාවරන්ටරුවන්ට සහ. තැව කරුවන්ට පුළුවන් පහසු මිලක්ක අ කරගන්න. මොකද විවෘර්තමන සක් ගොඩනේගල නෑ එවැනි දරුවන්තුළ අර පැණ සමාජ වී. නැවතවතක්මතක්කරෝ තර අනුකරණය කිරීම අදකීම රත්හදා බැලීම් කිරීම ඒ වගේම වැඩිපුර යහළු මිත්‍රය නාස්ත්‍රීක නතින ආසාවා මේ දේවල් නිසා අර දරුවන්ව ඒ සමාජය තුළ තියෙන්න වූ යම්කිසි නාස්ිකාර දෙයක් නැත්තන්ගේඒ විනාශකාරී දේල් වලට පොළොම් ෝග ලෙසිමුකද හුඟක්වෙලාට දැන් අප අර මෙතුමක වගේ න්‍යස්ටි පවල්ලත් එක් අපේ තියෙන මේ. විශ්ෘත පවුලේ ති විච්චේ ඒ දරුවන්ට විති ආරක්ෂාව ඇත්‍රම නැති වෙලාී නොද ඉස්සර දරුව ආරක්ෂා කරගනට විස්තෘත පවුලට හැකියාව තිබුණ. ඒ ගැනත් අපි කතා කරමු තවත් බොහෝතරතුරු කතා කරට තියෙනවා ගීත මේ විරාමයක් ගන්නට හිතුවා ඉතිං ඒවගේ ඔබට මතක් කරන්න ඕනේ අපි මුහුණු පොත්තෙන් ඔබ මොුණගැහෙනවා අපිට ජගත් නවත්න තමයි සහහා සහය ලබදය නම්වාද්‍ය සහය ඒවගේ තාක්න දායතය ලබද දෙමන් අපට ලස්ස ගීත ෝරල දෙෙනවාරාජ க்காර ඒව රජවට ම ki රජ pi ලසන සිಂදුua හume හිතන සංගීත් විජයසූරියගේ මේ අම්මා පිළිබඳව කියන්නේ අම්ම කෙනෙ කොහොමද දරුවකුට ආදරය කරන්නේ තරුණ දරුවකුට නවයෝන්වේ දරුවක් කොහොමද ආරක්ෂා කරන්නේ ඒ දරුවට අම්මගේ ආදරේ දැනෙන්නේ කොහොමද කියර කියවන අපුරගීතය. ඒක අපි මේ මද්‍රව්‍ය පවුල සහ උපදේශනය කියෙන කාරේදම පවුලේ සමාජි කැනතර බැඳීම කිය දේ හරිම අවශ්‍ය දෙයක් විශේෂයෙන් අම්ම දරුවොත්තෙක් තියෙන ැඳීම වැඩිවෙන්න වැඩිවෙන්න දරුවන් වැරදට පිළඹීමට තින දකඩ අඩුව නොයිති ඒ නිසා අපි ගී. තೋරගත්ත එමන ගීතේ හ නැවතවතා ಪ ග හෙ ್්‍රහಸಪ ಿದ ්‍රාතිಯත් සමග. සීලෙන් අගතැන් පළා කොලම් කර මාගේ පාලු මකමකා මේලස්සන ලොවපුරා මයික්කම සැරිසරා ජීවත් වෙන කාලෙතාලෙවුරු පළා පෙලසන ලොවපුරා මයිකම සැරිසරා ජීවත් වෙන කානෙතාලෙ හොලම් කරමාගේ පාලු මකමතා මේලස්සන ලොවකුරා මයිකම සැරිසරා ජීවත් වෙන තාලෙතා ලෙවුරු කලාා කියවලා ලාඩම්බර භාග ලෝකෙ නැති කළා මඩම්පුත ජීවිතට අලවලා කියවලා ලාඩම්බරභාග ලෝකෙ නැති කලාා පෝසක්කම තවරලා ලලිතයමතු කලාා පොසක්කම තවරලා නාලිතයමතු කලාා කාටත් මැඩියාදඒකගිල්වලා කායිෙන්මං මුදවලා සීලෙන්නගතැන් කලාා කොළම්ගරමාගෙ පාල්ලු මකමකා මේලස්සන ලොවපුරා මායික්කම සැරිසරා ජීවත්මෙන කාල්ල කාලෙහුරු කළා ජීවිතේම මංවෙලා කායෙන් මංමුදවලා සීලෙන් අගතැන් කලාා කොළම් කරමාගේෙ පාලු මකමතා මෙලසන ලොුවපුරා මයිකම සැරිසරා ජීවත් පෙන කාල ගොඩනගන ඔබේ හඩයිමේ ඔව ලොවක් ගොඩනගෙන ඔබ කවුද කාන්තාව ඇතරම ලෝකයේ කාන්තාව තරන් ශක්තිමත් කෙනෙක් මංහිතානය තවත් නෑයිත් මොකද දැ ටෙරන්ස් අතුකරල්ල මහත්මයා කිව්වම කාන්තාව දරුවක් ප්‍රසූත කරණට දරණ වේදනාව දරාගානට යට හැකියාව තිබෙනවානං එහෙමනං අනි කෙනෙක් ගමහන්සලා වැඩ කරා කියලා ඒකට යම් කිසි උත්තෝජනයක් සපෙන නැත්තං ඒ විඩාව නිවාගන්නට මද්‍රව පවිච්ික නැත්තම්මත් පැන් පාවිච්චිකවවා මේ විය යුතුද කියෙන කාරණය. ඇත්‍රම මේඒ ගීතයයක්ත් අපි තෝරගත්ත විශෂයෙන් අම්ම ගැන කතා කරද්දි පවුලක එක මුතුකම ඒන පවුලේ බැඳීම් කියනද අතිශයෙන් වැදගත්වෙනවා මේ මද්‍රභය වගේ දේකට දරුවන් පෙළඹවීම අඩු කරගන්නට නැත්ත නැති කරගන්නට. ඉතින් අද අපි මද්‍රවය පවුල සහ උපදේශනය කියන මාතෘකාව කතා කරන්නේ කාන්තාහා ළමමාකටිතු අමාත්‍යංශයේ උපදේශන නිලධාරි ආචාරෙටෙරෙන් සතුකෝල්ල මහත්ම තයවීම PDේ පතතිරන මහත්මයක් තමයි අිත් සමඟ කච්චවු සහභාගවිමින් ඉන්නේ. දැන් පතිෙන මහත්ම අපි කතා කරමු මේ පවුලේ සම්බන්ධතා නැත් තම්ේ පවුලේ අම්මතාත්තා දරුුවතරජන සම්බන්ධතාව. මොනතර වැදගත්ද මේ දරුවන් නොමගයාම වලක්වා ගැනීමට අපි ඒගන කතා කර ගොඩක් වැදගත් පවල කියන සංකල්පය දරුවට ගොටක් දගත් මුදල් දරුවෙක් නිර්මාණය වෙන්න පවල තුල අපි චුට්ටක් බල්ම පවල කියනෙ මොකද කියලා. අපි චුට්ටක් නිර්වචනයකරතුන් පවලක් කියල කියන්නේ නිත්‍යානකූල්ල සහ නිර්ලානකුල නෝනාආකාරයට විරුදලින්ගකයන් කිීපදනෙක්. නිවසක් සල ජීයවත්වීම සහ දරුවන් රැකබලා ගැනීමක් කියන කාරණත් එක්ක නිර්මාණය වෙච්ච සස්ථාවක් දට අපිට පවුල කියනෙ එක හතුරගන්න පුළුවන් විශේෂ පවුල තුලාර අපි කතා කරපු අන්න්‍ය ඕන සම්බන්ධතාවය කියන එක වැදගත් මොකද එතරස්ෝ අමි භාරයා සම්බන්ධතාවය දෙමාපියන් දූ දරුුණු සම්බන්ධතාව මෙනිම සම්බන්ධතා ජාලය තුළ හොඳ අවබෝධයක් වගකීමක් කැප කිරීමම් ඒ ත් එක්ක නිර්මාණය වුණු තයමි කතා කරන අන්න ඕන සම්බන්ධතාවශක්තිමත් ශක්තිමත්වීමට බොහෝ බෙහි උපකාරි වෙනවා විශේෂෙන් විවාහයට පෙර කොච්චර එකඟතා තිබ්බත් ස්වාමි භාරයාවන් අතර නමුත් විවාහයත් එ එකඟතාවලට නත්තුව වෙන ප්‍රමාණය අනුව තමයි තිරණය වෙන්නේ ඒ පවුලෙස් සාර්ථක භාවේ විශේෂෙන් කොචර ගැලපීම් නොගලපීම් තියන මොකද පවල් පලුසර දෙහෙක ඉන්නේ මව්පියයා දෙන්නම. එක පවුලකටාවට පස්සේ කොච්චර ගැලපීම් තිබනත් නොගලපීම් දරාගන්න පුළුවන් ප්‍රමාණය මත තමයි තිරණය වෙන්නේ ඒ පවලේ සාර්ථක භාවෙන්. ඒ නිසා නොගලපන දේවල් දරාගන්න පුළුවන් හැකියාමත තමයි තිරණය වෙන්නේ ඒ පවුලේ සාර්ථක භාවේ. විශේෂයෙන් සැමියට උදාහන ඉදිරරිකිවොත් සැමියට කේන් තියනවනං අපි ඇ දිනේ භාරිියාවක් ඉදිීර අපි ඇවෙලාබට නිස්සද සිටිීම තමයි අර කරක් කළ යුතු දේ ඒ වගේ අන ස්වාමයාට කේන්තියන ඒ ස්වභහාවයට අපි එත් එක්ක කේන්තියෙන් කතාකරොත් කෞදාවත්තේ ඒ පවුල සාර්ථකවෙෙන නෑ ඒහින්දා අ නොගැලපෙන දේට අපි කොත්තරම් දුරට ඒ නොගලපෙන දේට අපි ක්‍රියාත්මක වෙනවාද කියන තුළ තමයි ඒ ස්වාමි භාරයනත මව පියාතර සම්බන්ධාව අපිට යහපත් එකක් කරගන්න පුළුවන්ගන්නේ. විශේෂයෙන් පවුලේ දියුණුව යහ පැවැැත්ම සුවතාවේ මෙ මේ කරුණුත් එක තම අප මේ කතා කරන අන්‍ය ඕන සම්මධතාවේ තීරණය වෙන්නේ. හොඳයි ඔබතු මේ කිව්වගේ පවුලක කැනෙදාවගේ. න්තාවක් සහපුරුෂය එකතු වනකට ගැලපීම් කියනේවා හරි ඒ ඉච්චරයිගැලපෙනවනක් හරි නමුත් නොගැලපීමටසි අනු නමයක් ගැලපීමත එක නොගැලපීමක් තිබනොත් සහරවිට ඒ අර ඔබතුමිය කිව්වා ඒක දරාගන්නට එකනකා අන්‍යෝ්‍යංශනය අබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙනට පුළුවන්නන් ඒ පවුලි සම්බන්ධතාව වැඩි දියුණු කරගන්න පුලුවන් සහ අ දරුවන්ට පවුල තුළ රැකවරණයක් ඒ කියන්නේ ඔවුන්ට අම්මතාත්තා අත්තර ගෂ්ටනයක් නෑ කියන එක ගැටුමක් නෑ කියන එක හිතට තහවුරුුණාට පස්සේ දරුවන්ටේ පවලතුල සුරක්ෂතාවයක් දැනෙනවා. තැන් ටෙරන්ස් අතු කොල්ලමහත්ම අපි කතා කරමු මේ පවුල් සම්බන්ධතා බිඳ වැඩදැන් අපි න්න වර්තමාන සමාජයේ මේ අ කේන්ද්‍රිය පුංචි පවුලක් කියන සංකල්පය ඇත්ත එක්ක අපේ ගොඩක්ලාට පවුලි සාමාජිකයන්ගේ හුද කලා බවක් අපි දකිවා ඇතර මේ හුද කලා බව නැතිරගන්නට ඒක කියනන්න දැන් විස්තත්‍ර පවුලක් නෝවනට මේ ්‍යස්ටක පවුල ඇතුරේත් අපිට පුලුවන්නේ හුද කලා බව නැතිකරගෙන හොඳ සම්බන්ධතා ඇතිකරගන්නට කොහම දෙකට අපි ක්‍රියාත්මක ව න්නවන පවුලක් විතිර විශේෂෙන් අමගේ තාත්ක වගකීමක්ද සඳහා ඔ මම මේ අපේ පතින මිස් නවත්තපු තැලින් පටන්ඩත්වොත් විසේසයම දෙදෙනෙක් යෝජිත වෙන්න පුළුවන් ආදර සම්බන්ධතාවයක් තුළින් ඒ දෙකින් එහෙකින් විවාහයට පත්වෙනවා. මම හරි සරලෝ මෙහෙම කිව්වොත්. ඒ ආදර සම්බන්ධතාවය එහෙ විවාය දිවයට එලබෙන්න ඉස්සෙල්ලා දෙන්නමින්නේ වෙස් මුණු දෙටත් දාගෙන. ඒයි එහෙම කියන්නේ. විසේසයම. ඒ කාලය තුළ දෙදෙන එක නෙමේෙන ජීවත්වෙන්නේ දෙදෙන තැන් දෙහිට එතකොට එයාට ආශාවන් එයා දකින්න ඕන විදිහ අනිත් පාරසව ඉදිරි පට් කරනවා. අනිත් පාර්සවෙත් එහෙම තමයි. හැබැයි දෙදෙනත් එක වහලත් කැටටහවට පස්ස තමයි අර වෙස්මුහුණු ගැලවෙන්නේ සැබෑ ජීවිතේ එයා ලජයේ කායික මානසිට ස චිත්තවේජ මොනවාද කියලා හරිටම දැගන්න පුළුවන් වෙන්න එතකොට. ඒට මේ අපේ මිස්ති්වේ අ ගැලපීම්වල්ට වඩා නොඩලපීම් සාර්ථක හරගන්න නොඩලැ පීම්වලට උත්තර හොයා ගන නොඩලපීම් ගැලපීම් කරගන්න යන්න ඕනේ ඒට මන්ට යන්නේ අර වෙස්මූන ගැලවෙනවා. ඉතින් එහෙමනන් ඇතනීම් පටන්ටත්තම පවුල වර්ධනය වෙනවානේ දරුවල ලැබෙනවා වෙන. එතකොට දරුවෝ ලැබෙනකොට කොහොමද මේ දරුව රැටබලාරන්න ඕනේ අන්න ඔන්න ඔය ගැටලූ එනවා එතකොට අපි දත්තහම ප්‍රධාන වසයෙන් දරුවෝ රැටබලා ගැනීමට ්‍රම හතරත් තියෙනවා එක ආත්ම විශ්වාසී දෙමාපිය භාවය දෙක සොයත්ත දෙමාපිය භාවය තුන ආධිපත්තමය දෙමාපිය භාවය හතර අසම්බන්ධිත දෙමාපිය භාාවය. එතකොට ඒ දෙමාපිය භාවයන් හතර ගත්තහාම හතරෙන් තුනක් අපි බැහැර කරන්නවා එයින් සුදුසුම දෙමාපිය භාවය තමයි ආත්ම විශ්වාසී දෙමාපිය භාවේ ඒ ආත්මවිශවාස දෙමාපිය භාවය තුළින් සිද්ධ කරන්නේ දරුවාගේ හැඩීම් තේරුන් ගන්නවා. එතරොට ඒ අම්මතාත්තට තේරෙනවා දරුවට මුණ බැලුහාම මේ දරුව දැන්නන්න බඩ තින්නේින්ද. එදට මේ දරුවට ප්‍රශ්නයක් තියෙනවද ඒ ප්‍රශ්නය ළමයටෙන් රන්නවා ඒ දන්නේ උපත්‍රම සීලීව ගහලා බැනැලා තරවා ටකල්ල එහෙමනෙමේ උපත්‍රම සීලීව ප්‍රශ්නය අරගෙන එයාල කියනවා පුතේ ඔය බයවෙන්න එපා අප ත්තෙක්්‍රම ඉන්නවා අපිවාට වැටන දෙන්නේ අපි වාට ආදරී හරි ලස්සට ලස්සන වදන් වලින් ආමාන්ත්‍රනය කරනවා එතකොට දෙමාපියන් පිළිබඳ ලොකු ආත්මිශසාසය දරුවට ඇතිවෙනවා. කවදාවත් එයාල එපාටියයන්න හැමදේටම අවධානම පෙන්නෙනවා. මේට රලොත් මේක අපි සාමානයෙන් තියෙනවානි දරුවන්ට හැම එලඒම සමහරත් දෙමාපු එපාර්ටියයාජත්තනමොම ඉන්න. එපා එපාටයන්න එපා අවධානම පෙන්න්නන්න. ඔයාට රන්න කරොත් හැබැ වැටෙන්න්නක් පුළුවවා වැටනොත් වාල වෙන්න පුළුවන්. අන්න ඒ තර්කකාන්කූල භාවේ දරුවවාටේ ඔලුවට දන්න ඕනිේ. රොටම සඳහන් කළේ ආත්ම ස්වාසයේ දෙමාපිය භාවය මෙතෙන්දි දරුවා සමටි දෙමාපියෝ ඉන්නවා දරුව ිහැන්ඩීම් තේරුම් ගන්නවා එතරොට දරුවවා ඉල්ලන දේවල් මොනවාද එතුොට නයි නොඉල්ලන දේව ොවාද ඒ හැමේකක් පිළිබඳව හොඳ දැනීමක් අවබෝධයක් මේ දෙමාපියන්ට තියෙනවා එතුොට ආත්ම ස්වාසයේ අර අසම්බන්ධිති දෙමාප භාවයටත් හම කිසිම සම්බන්ධයන්නේ දරුවන් ටඕනද කරන්නරිනවා දරුව එකටලෝකට දෙමාපියෝ තව ලෝකෙට විශේසේ මෝය ඉහල පවුල්ල අපි කියන්න ගොඩාට ප දනවත් පවුල්ල ගොඩක් වෙලාවට අම්මලා තාත්තලට ලෝකෙට දරුවෝත් තවලෝකට ඒ අ සම්බන්ධිතයි තවතින ආධිපත්ත මේ ආධිපත්තම දෙමාපිය භාවට වූ හම එතින්දි වෙන්නේ දෙමාපියෝ කියන දේවල් හැමේටම්ම දරුව කරන්න ඕනේ දැන් ඉන්න ටවුවොත් ඉන්න ඕනේ ඉරපෙන්ල හඳකිවෝොත්යට පිළිගන්න ඕන හරි ශ්‍රජු ඉ දෙමාපියෝ හැඩීම් තේරුන් ගන්නෑ දරුවන්ගේි ඉතින් මේ දෙමාපිය බාව හතර තුළින් විසේසයම දරුවෙට් හදා වඩා ජනීමේදී සුදදුසුම විසේසේම නවයෝ්‍යය දරුවන් හදා වඩාජනීමේදී හොඳම දෙමාපිය භාාවය තමයි ආත්ම විශ්වාසි දෙමාපී බා ඔ දැම්ම අහගෙනන්න අය අත්තර ඇති මේ මේ විවිධාකාර ස්වරූප පෙන්වන දෙමාප ඇති දෑ ඔබට තේරුම් යන්න ඇති ඔබ ඔබේ නවයෝන්විය දරුවන් ඉන්න ඕන තරුණ දරුවන් ඉන්නවා නම් ඒ කැන පුංචිකාලය අපි දන්නා දරුවට ආදරෙන් අප හුර තල් කරෙන හදා ගන්න නමු අෞරදු දහ එඳල අවුරුදු විස්ස හවිතවනකම් මේ දරුවාගේ නිවැරදි මාර්ගයට ඔහු යොමුකිරීම වගකීම අම්මට තාතර තින එතකොට ඔබ දරුව තුළ විශෂෙන් දෙමවපයන් පිළිබඳ විශ්වාසයක් ඇතිවෙන්න්න ඕන සහ. දෙමවපියන් තමන් වෙනුවෙන් ඉන්නවා තමන් ආරක්ෂා කරනවා කියන හැඟීම දරුවට දැනෙන් ඕනේ. ඒතුළින් තමයි හොඳ දරුවෙක් ඔබට හතා වඩා ගන්න පුළුවන් වන්නසහ. එවැනි දරුවක් කර අපි කිවගේ දැම්ම සමාජයෙන්න්නන බලපෑන්වලට නැතුවෙලා නැතම් මද්‍රව්‍යය මත් පැන්වේ වගේ දෙේවලට පෙළඹෙනති ඉඩකඩ අඩුවෙනෝ. දැන් අපි කතා කරමමුක මේ ඉස්සර අප ඇතර මේක නිත්‍ර නිතර කතා කරන්න දෙඇවමින්. කෑම මේසේ තමයි පෞු්ලක සම්බන්ධතා වැඩිදුණුකන හොඳම තැන කියෙනෙක මන් දෙන්නට මකන ගැනත කකොත්තු ැපතිරන මහත්ත ඔබ මද කියන්නේ. ඇත්තට මහදවාර්තමානයනකොට එකට කෑම ගන්න නොගන්න අත් ඇත්ේ මක දම්මකුල්සේ වෙන තැනක ත්තා රෑවිල්ලා වැඩරලවිල්ලා හෙම දරුව වෙනතනක ඒගේ එක්කට කෑමගන්න ප්‍රවනතාවයක් නෑ ඒ හින්දා. කෑම මේසේ කියල කියන්නේ එකිනෙකාගේ අදහ සුවමාරු කරගන්නවා ප්‍රශ්න කතා කරන හොඳ තැනක්. කිය පශ පශ්න ප්‍රශ්නවට උත්තර හොයාගන්න පුළුවන් විශේෂයෙන් දරුවන්ගේ එක හැස්රීන්බටාවල වෙනසක් කරවන යැමේසේ තුළ හූමාරු කරගන්න අදහස්සනවා ආේ දරුවට මි ප්‍රශ්නයක්තේ නොම කකර ප්‍රශ්නත්තය නො කියලා දෙමාපයකුට අන්තුර ගැනීමේ හැකයාව තියන කෑමේසේ. ඒනිසා පවුල්ලක් විදියට කෑමමේසේ කන වැදගත්තන. කොද අඩුමගානේ උදේ දහවල් කෙ වෙතත් ්‍රාත්‍රිය හාරි හරි එකට ගැඩීම හැකියාව තියෙනවනම් පවුලේ සමගීයට සහයෝගීතාවයට මේක ගොඩක් වැදගත් මොකද අ ත් ගොඩ දුර දරුවත් එක මුහුව වෙන්න තා තර යාමය මේ හැකියාවට ගිහිල්ලවෙන්නේ දරුවෝ තාත්තන ගොඩ දරුව නිදි. ඔන්නවගේ ආකාරයේ අ එකට මුහුවෙන එකට හමුවෙන් ප්‍රමාණය ආම වෙන්න මවෙන්න අ දරුවෝ ගොඩක් කර වැඩදි චර්යාාවලට අපචාරවලට වැදි වැඩවලට යොමුවෙන්න බෙහෙවින් හේතුවක්කෙන් ඇන්න එක. ඉනිසා දරුව ගොඩක් ම දෙමෝපියන්ගින් ගිල්ලිහන්න මෙන්න මේ කාරණ හේතුවෙනවා ඒහින්දා රාච්‍රිය ආහාරයවත් පවුලේ සියලදනා එකට ගන්න පුළුවන්න්නම් එක ගොඩක් අනාගත ගොඩක් ප්‍රශ්නවලට ප්‍රශ්න විස දෙන්න ලොකු හේතුවක් වෙනවා. ඔවු ඒටටම්ම සම්බන්ධ කරනවානන් හරියට ර කෑම මේසේ විශවවිද්‍යාල ඇත්වඩින්. ඇයි අම්ම තාථ වාඩි වෙලා ඉන්න. ආචි සය වාඩි වෙලා ඉන්නවා සහෝද සහෝදුරී දුවල පුතාලටක වාඩිවෙලා ඉන්නවා අර මස්තුවදේ සියට සියයක් හරි ඇයි දරුවත් බට්ටිකටනකොට අදදැකීම් බහුලා ආච්‍යයම්මට හෝ සීයට කියන්න පුළුවන් මේ දරුවා ඇත්තරමටනවද බඩකින්නටදටන්නේ ප්‍රශ්නය කොළුවි තියන්ට ටන්නේ ඌූමනාවෙන්ටනවද. පිරිියක් ඇතිවදටන්නේ විසේසේම බට්ටික අහුලනවනන් බත් ඇට යට පොඩ්ඩ බොඩට කට දාරන්න වනන් ඔය හැම හිරියව් අත්ම හොඳ වශනය තරන්න පුළුවන් කිව්ව ැනත් තමයි අප මිස්කව වගේ මේ කෑමමසේ ඉතින් අපි මේ අහන් ඉන්න ශ්‍රාවටන්ඩින් ඉතා ආදරණියම ඉල්ලන දෙයක් තමයි අර මිස්ක්වදේ කිව්ව විදිහට අපට තුන්නේලම කෑමමසේයටටටන්න බෑ මොකෝ හරි අවිවේකයින තාත් උදේමට යන දරු ඊට පස ස්කෝල යනව ආපහ සමහරත් වෙලාවට දවල්ට කවුරුද්ගෙදර නෑ ඊට පස්සේ ටරෑවේල නෙක්්‍රව වෙන්නේ න්න එතිෙන්දී දෙෙදර ගෘහණිය විසින් අම්මා හොඳ කාල කළමනාටරණය කරගන්න ඕනි. කනවෙලාවටටීවට වහන්න වෙනවැඩ නවත්තන්න. සමහර කියෙලාට තාත්තම මෙච්චිර බලන වෙන්න පුළුවන්. දරුව කටුන් ෙට බලන්නවා ක්‍රම්පියුට එක ජියමටඩ නාව වන්න පුලළුවන් හරි එහෙම නැතුව පුළුවන් තරන් ඔය සේරමට නවතන තැනට අම්මට පුළුව නොේදේවල් කතාහරන්න කතාටලලා තාත්තවත් දැනුවටෙල්ලා කෑම මේට අරන්නේ කෑම මේසට රන්න විල්ල අඩුගානේ පැබාඩිය කෑමටිකටන්න. කෑමල ගුණ ටතා කරන්න දැනු ඉස්සරෝ අප ආචල සීලෝ හතාටලාලන කෑම් මේේසේ පුතේ මේ මැල්ලුම හොඳයි. මේ මැල්ලුම මේ වර්ගේ කෑවහම ලස්සන වෙනවා. හරි ඒවගේ කෑමෝල ගුණ හරිට වෛද්‍ය සායනයක් වඩ. ගෙතර කෑම්මේසේ. අදකෝ අවාසනාවට අදකෝයේ තත්තේ. අදටීවටස්සර හතමා එකටන්නේ. න්නේ බොන්නේ මිතින් ඒ නිසා අපි ආදරනීල්ලි මට් කරනවා අඩුගානේ තුන්නේල බැරිනාම් එක වේලත් හරි කෑම මේසේ එකට හින්දාන් කෑම ්‍රම කිය ඔ ඇතමත්තු ගොල් මත්මේ ඔබ තුම මේ වැඩසටහන් අපි ප්‍රවේශයන්න කලින් අපි බතුවා ත ගුවන්ටාව ගමන් අපි කතාාව වනාව පිළුවන් එතකට ඔබ කිව මේ දරුවන්ගේ හැසිරීමම් රටාවල් ලකෙනන ඊරියාව සමට ඇස් දෙකේ වෙනසක් නැත්තං මුහුණ කටේ වෙනසක් තියරනම් ඒක පවා හඳුගන්නට හැකියාව තිබෙන මේ මූුණට මූුණලා ඉඳගෙන මේ කෑම මේසේ කෑම කනකොට මස් දැන් දරුවයට අපිහිතම මද්‍රවය සඳහා යොමු එන ගමන් ඉන්නරියලා එතරොට ඇස් දෙක රතු වෙලා තියෙන පුළුවන් බට්ටට අනනකොට අතබයිවෙවුලන්න පුළුවන් අප්‍රාණී ටති තියෙන පුළුවන් නිදිබරගතී තියෙන පුළුවන් ඒ හැමේකම ඒ හැන්ජිඒ ඒ දේවල් බ්‍රහණයරගන්න පුළුවන් අර ඩිහිටියන්ට දැන් ඕට වෙන්න නේ වෙන්න තියනෙ දරුවවාත් කේම පිඩානය අරජිහිල්ල කාමරට වෙලාට අනවා සමහරත්ලට කන්නෙත් නෑ හරි එතතුටම්ම කරසේටරන අර මස්තිෝය තාත්තමද සාලකු හරෙනවා එහෙම උනහම සමටිය සහ අර ඒ සන්න වේදනය අන්තර් සන්න ේදන තතිනි ෑන හිටනවා ඒනිසා හොඳ ප්‍රවේශයා දරුවන්ටි වෙනස්ට්‍රම් දැන ගන්න අන්නයට ඇමන්කිවේ මේ කෑම මේස හරිට විශ්ව විද්‍යාල යටත් වඩේ කියලා. ඕ ඇතරම හැම කෙනම කියන්න පුළන් මේක හැමදාමත් කියන නමුත් අපි අත්හදා බලමු අප එක සතියක් දෙක් මේ කරලා බැලුත් ඔබටම තේරේ ඇත්තරම අපි පවුලක් විදිහට හොඳ එක මුකමක් හොඳ බැඳීමක් ඇතිකරගත්තනය දෙ කියලා. මොකද අපි දන්න ඕන දෙයක් ඇැබැහිවන්න මහිතන දවස් හතලිස් පහක් වගේ. ල අපි ඇන දට ඇැබ විශේයෙන්ම සරදැන් මේ දැන්යේ නූතනයේ වැඩිපුර කතාාවෙන මද්‍රවවයයි ඔය විසේ සඥ වෛද්‍යවරු ඒ නිලධාරීින් කතාරන්න විදිහට එක්වරත් පමට පාවිචිටලත් එබැෙහිවෙන්න්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා නූතනේ වැඩිපුරට ාවිතාවෙන මද්‍රාවේ ඇතර මම් මද්‍රව පිළිබඳ වනේ ැම් මිතරද මේ කියන අතුගොල් මහත වැදැන් අි කෑම මේසේ හැමදාම රෑට එක වේලාක් කැරෑවෙේල කෑම මේසේ කන්න පටන්ගතුත් දවස් හතලිස්පහක් විතර අප එක දිගට මේකරත් ඒත් ඇැබහිතාවක් තමයි ඕ ඒටත් අර පුරුද්දක් විදිහ ඒ මොලය තුළ ඒටත් වැරහනක් විදිහට හඩ ගැ උදාහරණයට අන්නරෝ බලන්න අපි සාමාන්‍යයෙන් අපිහිතමු පාන්දර හතරට හැරෙන්න්න ඕනේ අපි එක්කෝ ෆෝර්න් එක එලාමට තියාගන්න මුලිම පාන්දර හතට හැරන්න හැබැයි සතියත් දෙකත් තුනත් ියාට පස්සේ අපිට ෆෝන් එක එලාමට අශ වෙන්නේ නෑ ෆෝන් එක එලාමට තිබ්බත් එකටයි නැතත් එකටයි අපි උදේ හතරට හැරෙනවා එතනින් පස නින් දෙයන්න නැන ඕ අන්න එකතයි ඒ කියැන හෙම පුරුද්ධ ඇතිකැති මේ හැම දෙයක්ම ඇබ්බැහි වෙන්නට යම්ිසි කාලයක් අවශ ඒ කාලය දැන් දැන් අප ඊට්‍රස කතාරම මදවය සම්බන්ධී විශේෂෙන් මේ ැ මද්‍රවට ැමක්ෂනෙක් ඇබහැවුනාට පස්සේ ඒකෙන උපදේශනයට අප යොමු කරනවන දැම් පවුලේ සම්බඳතා ගිලිහියාම මේ වගේ දේවල් නිසා තමයි බහෝදලාට මේ වගේ අනවශ්‍ය දේවල්ලට දරුව පෙළවෙෙන්නේ දරුව සහ වැඩිහිටිය පව මේකට පෙළමෙන්නේ නිසා. එතකොට මේ උපදේශනයට යොමු කරන කොට දැම් මේ උපදේශයට කෙනෙක් ආවට පස්සේ කොහොමද ඒ අයව තක් සේරු කරන්නේ පතිෙන මහත්මිය. ඇත්තටම ඇබැහැයිය කියන වචන එක කියනකොට තු පිරිස්තු මේැනෙ තුන් ආකාරෙක පිරිසකට හතුුරගන්නපුලම් එක පිරිසත් තමයි ඇබබැයිය පිළිගන්නවා මි දෙන්න කැමති අනිකොටස ඇබබැය පිළිගන්නවා මි දෙන්න කැමති නෑ තුන්ගනි කොට සමයි ඇබබැයිය පිරිිගන්නෙත් නෑ මිදන්න කැමති ත් නෑ හැබයි ඔොත්තේ ඔය කොට්ටාස තුනෙන්ම අපට අහසුවම උපදේශනය තුළින් ප්‍රතිකාරවලින් යථතත්වයට යහපත් අතත්යට ගන්නපුයමට පරවිි කොට්ටාසේ. මොකද යම්කින් සේවාලාබී කපිළට අවුත් උපදේශනයට ඒ උපදේශන ක්‍රියාවලේ සාර්ථක වෙන්න. ඒ සේවාලයාබට සැබෑ ඕන කමත්තියෙන්න්න වනේ. මම මේක මට මේක නවත්න්න ඕනේ මට මේ හරි යන්නන්නේනෑ මගේ ජීවිතය මෙතම නතර වෙනවා මගේ හැමදයම් විනාසවෙලා අන්නේ වගේ සැබෑ ඕමනාවක් තියෙන්ට ඕනේ මට මේක නවත් අන්න ඕනේ කියන එක. අන්නේ සැබෑ ඕන ඕමනාවත් එක්ක සේවලාබිය උපදේශනයයට යොමුුණුත් අර උපදේශන ක්‍රියාවලිය සාර්ථකව උපදේශකවරයාට කරගෙනයන්න පුළුවන්. ඔව අතවර්මත්ය ඔව අර ඒ අපේ මිස්්ටතාටලේ. ත් සේරු කරන්න කොහොම දෙයා ලබ එතකොට ඒ තත්සේරුව සමද්‍රම ඒ මද්‍රවලට එබැහවුණ පුද්ගලයා සමද්‍රම ඒ හා සමීප ඥාතීනුත් උපදේශන සේවයටට උපදේශන සේවයක් ලබා දෙන්න ඕනෙ විසේසයෙන්ම අර පුද්ගලයක්ට මදදව්වය වලින් මෙිදන්න යන කාලය තුළ යා අයියට ජන දෙනු කරන්න කොහොමද තියෙන එක. ඒ අතිශයෙන් වැදගත්න්නේේ දවතුකොල්මහත්මයි කියන දැන් ස්වාම්පුරෂය යම් කිසි ඇබබැයක් තියෙනවනං බිරිද දැන් ඇබබැහි වෙනට පෙර ඔහුට සලකපු ආකාරය සහ ඇබැ වනාට පස්සේ සලක ආකාරයයක්ත් ඇබැහෙන් මි දෙන්න උත්සාහ කරනොකට සලකන ආකාරත් බොහොම අවබෝධීෙන් කරග අනු මකද ඒ එහෙම නොසලකිල්ලක් දැක්වුව. ඔහු නැවත වතාව කර ඇබහන් මිදනට දරන උත්සාහය නවතා දමා නැවත තත්යමවෙන්න පුළුවන් ඕ ඒ සම්බන්ධෙන් මට පොඩි අත්දැකීමක් තියෙනවා සේවාලාබීන් සේවාලාබිය කකාාව මල්ලට මද්‍රවලට එබෙහුන් කෙනෙ කවරුදු මන්හිතන්නන්නේ අවරුදු හටක් විතර මන්ද්‍රවලට එබැහිවිලා. එතකොට එයා කියපු දෙයක් තමයි නිවස ඇතුළ තියෙන පිළිගෙනීමන්නේ. එයා සමහරත් ටික දවසත් ින්නවා එබැහි මි දෙන්න. පොඩි උත්සාහයදදරනවා ට්‍රයිටක් දෙනවා හැබැයි ඒතතුකොටයි එයාගේ බිරිද? රිනාාත්මට ප්‍රති චාරතමයි දක්වන්නේ වැඩිය සලටන්නේ අර මද්‍රව දන්න කාල විදිහටම තමා සලටන්නේ අන්නටයි මුලින්ම පවුලේ අය ලේබල් එකට ගලවන්න ඕනේ අපි සාමාන්‍යෙන් කියනවන අර නික වශයනවලින් ගත් හම්බේ බද්ධඔය කියන ස්ටිකයිට ලේබල් එකට හල තිෙනවනන්නේ ඔය ලේබල්ල එක ඉස්සල රලවන්න ඕනි ගලවලා විශේෂයෙන්ම සැමියාමද්‍රව සඳ ැ්බැහි විලානන් බිරිදට ලොකු වගේ ීමත් තියෙනවා සැමියට සීට පනහි බිරිරට සට පහ තියන්නේ පිහෙම කොටස් වලට බිදුුව ඒ පොම දෙවෙන්නේ මොනවාද බිරිර තියන සයට පණහා එක් ලේබල්ල එක ගලවන්න ඕනේ. දෙක එයාට ගෞරෝයා දෙන්න ඕනෙ. හරිොට පවුලේ ස්ථානයක් එයාට පවුලි ස්ථානය නැවත අරන් දෙන්න ඕනේ. එතකොට ආත්ම විශ්වාසයක් ඇතිහරවන්න ඕනේ. එයා කැමති දේවල් කරන්න ඕනේ අකමති දේවල් නොකරන්න ඕනි ඒ විදිහට ඒ සැමියා පොළඹුවන්න ඕනේ තවදුරට මද්‍රව්ව නොගැනීම තුළ ඔයාට පවුලෙන් මේ දේවල් ලැබෙනවටියයට හිතන්නක බලන්න දෙ මද්‍රවවටන් නැතුව එයා එටයන්නේ අපිතම ට හරරි පුරුත්තාපන ක්‍රියාවලීට යායට ඇැත්තෙන් යනවා යනකොටත් පවුලල් අරවිදිහට පවුල ඇතුළ සාමාජිකව යායට අරවිදියට සලකෙනවනන් එයා අපපුපු රුත්තාපනට වුවේද නෑට් අපිට කිය තියෙනවා ටි දවසියන්කොට ස හිතෙනවා බොනකාාල ොඳයි ඒටාලිත්තකට දැ ාලිත්තටයි. වෙනස්සෙන් හදනකොට පවුලිටි උදෝව කරන්නේ. එඒනිසා ලොකු සපෝර්ට් හ කෝනේ පවුලි කට්ටියටෙන් විශේසෙන්ම බිරිධවෙන්න පුලුවන් යාජ සමීපතම ඥාතිය සමීපතමය එහනන් ලොකු උදව්වකෝනේ අර මංච විදිහට එයාට දෞරුව අරන්දල හිතන්නකුදෙන් ඥාති පිරිසක් මදෙ යනවා යනකොට යාට ලේබල්ල එක කලවිලාරතින මෙයා හොඳ හොඳට ොන එක්්නෙක්තිරඇතුට යාලුව කවරුවර යහන ඥාතිටනවා කොහොමද. බොනවා අ දිස්සල වටේමද බීල වැටල එහෙම තියෙනවද පෝ අහනවාපහෝ දවස කීට බොනවද ඔහ මහනවනේ සාමානයෝ පාටිහිට රොහටර ගම හැබැ එතෙන්දි බිරිද දැන ගන්න ඕනේ තියන්න එයා ඉස්සර වටයන මේ දැන් වෙනස්සෙලා දැම් බොන්න දැන් හොඳ මනුස්සේ අන්න එන්නේ අඩිය කිරීම තුළ ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා හොඳ දනාත්මට අපි පේරණය බලන්න මට තින සමාජයේ ලේබල්ලක ැලිීලා නොවන තමා ඉදිරිපත්තයෙන්නේ බිරිඳ තම ඉදිරිපත්ලම ම බේරගන්නේ මට ඒ නැතිවන තැන හදල දෙන්නේ අන්න එන්නේ සම්බන්ධතාව ඉත්තාම වැදරත්වෙනවා කෙනෙක්් මේ සඳහා කෙනෙක් ඇබැහි වෙච්චි කෙනෙක්් මේන් මුදුවන්න. මොට පොඩි අදකීමමතියන ම හැලිුල් ප්‍රදශණයකම් කාල වැඩ කරන කාලේ තාතවි බමණි ක තිබම් පෞද් ද තමයි දර තිබ. සම්මට දී කනපු මේ බල්ලය කමට දවසලම් ඒ කියම හවා පත්යක උඩක් බැඩුුණ කියරන පුතාගේ උදාාධන පත්ම ලොකේ කියයා විර විද දිරල අරැක අත්තක පරතක මේ අත්ර ගොඩක් එ හිදාන කාරයක්ුණාබ ඒ ඒ පශචනම එයක ඉදන ලොකු පිටබලයක්ුණා ෑ ම දෙයක් දරුවට කිවන්න ඔය බල්ලික්ම මමණි කරක සමහරයට අත්තත්ත වෙනස් සනට බෙර දරුව තුළ තාටිබව වැරදි ම ඒක අවබෝද්ද දරුවන් සහ ඒ දිමෝපයනත්‍රජ්‍ය සම්බන්ධතාව තුළ එකට ගෞරව කිරීම පවුලක් කෙල මේවා හරියට තිබුණොත් තමයි ඔ කිය ඇබැහි තාාවලින් විදනට කෙනෙකට හැකියාව ලැබීම ඔ ඇත්ම දැන් අප වනන් මින කාලයක් තිබෙන නිසා දැන් මටන මේ මද්‍රවට මේ වේ කන කුටට කා යඥම් බල ඇතිබන්න පුළුවන් අපිපිළුවන් පොනිි මතාකිරිම කරම මොහද මේවටය බර්පත මේකර දැන් සමාජ්‍ය පුරම මේක ව්‍යාප්ත වීගෙන යන නිසා අපි සමා්‍ය දනුවත් කල යුතුේ සම්බන්ධය මොදම මේ වගේ දේවල් දන්න පනගට පස්සේ අප තින්න ඒක දෙව සිදධ වෙන්නේ එටිකාේ නක දෙව සිද ලය දව සිදවෙන මුො දී දේව. ෝ මම මැසින් පටගන්න අප ඉස්සලක වන්න නව යගෝනය තමාම මට අපේ මිසු සහන්ටලා හැදරන්න. ඇයි එහම රන්න බොහ වයස්සේ වැඩික් කෙටරන්නනතේ වැඩිපුර එහෙම ඇද රත්තුොත් වෙෙන්න එයාට ද පෙස්සාාව ස්ර ගෙටී. න ිම සාමන ව හැ ර ප ර හට නැබ එ හට ට තින්නේ න න ර ට ම තු හර ය හන ෝ න හ ැටිය කොට ය හරු කඩා යන්නේ දුම්මට පන්න පුළ ක පෙන්න්න පුළුව පුළवा වැත් වෙන්න පුළුව යන් යමුටට කියන්නේ එයායට අව පේස බුදු දැ ල හින්නු ඒ අව පසාාව හැහ සි ඒ ජනන කඩහම එ තවබුදු පනස් පාට ස්සහට ඒති පාවිච්යවා ඒ අවුරුදු පනස්වාා පාවිච කිරීම තුළයට පාසිටට දන්නේ යවාරන්හුවට තර අරුවන්ට ඒ ස්පාති තුමයි වාසීන්න එතිසා ම නව යෝම දරුපන් දැටියන් මේ සඳහා ප්‍රමු ප්‍රතුම ක මග ස से ම बाට වर्තमानी ने මने පුළුවමයි බ ना ක धන मा से सහර වෙ තිෙන ස් පුළුව න තිවන හි පුළ अब विश्ස सा අහි පත් සිද්ධ වෙන්න කටන්න සි පාසන වෙන්න පු ඒනිසා බවාඩින මාන්න පෝඩියක් වෙන්න පුුව සමහරත් වෙලාපට මික්තාපට සනී පටන ප්‍රතිගන්න නෑ හැබේ පාල් නටරන්නේ එ බොට බකාාලින් මාන් පෝඩියෙ අ දරු අවු දහත හල වෙදසේ දරවා එත පොටය අ ල ජීක හලම සහරත් විට ප්‍රපති ාාවය කමයි පත්වන සහරට මාස ේ ද වෙනවා ිටව වෙන. ब है मात्र हा को डट में ठता द ඇති ෙනවා हानी हा डताම सेवा म वा ම ර वර खला ග හव ම මේ सेवाताबिया වරදු विस्सा පමන ඒ मद්‍ර පवि තිෙනවා ඒ ග හද वල ම හද පන්න සवाබ ට පස ෙන් ද ති හම කෝට या කට ය ල දුර එයා වින ක ව ඒ න ම විස්තර න පට හ හන ග දෙන්න මම අනස බස්ස මමවි ඒ බස්ගේ අ අමද . से न ह यहां पन आमाननेद सी ई प हु कोट माहाइट को टट बा स अप यह कोो සල්ली අ පवि නැුව कोहाම सा कोटी कोो ල को ाइट को ाइ माने में दවා को को ල में मा හල පවා ල හලබහම ඒनाට පල ම තා මो තු වා ඒवाले अ කරන්නේ වැඩ हा दुडන්නන්න සෞ्य हा පුුව ආ පුුව ඒ खा ुන්නන්න මේ ේ තුළ මෙචචර කාත ම්‍රව පාවිච ීම තුළ මචච රपිය ප්‍රमाණයක් ස වා පැහ आपको प ත शाපरा देනते ट देनेवा ै ठना अ विसद भेवना देली विश्म मेंभ है त जी ह्या बद्दी अद प है देनेवा र बना ल करतीन देखनख रने कोटी हटट पड़ी रा च नेना ඉත් හොඳකාර ෝ ප්‍රමාණයක්තා කර ම සහ විද්‍යන ආකාරය පිළිබඳව ඇත්‍රම ද මේක අප ඇතරම මේ කැනමි ස්‍රදේශය සේවය අපි උත්සාහ කරන්නේ මේ සමාජයේ තියනම මහා ව්‍යසනයින් එක්කනෙ දෙන්නෙක්හරි මුදවගන්න මොකද විශේෂයෙන්ම තරුණ දෙම තරුණ දරුවන්ගේ දෙමව්පියන් මේක අහගනිින්ව වන ඔබ තේරුම්යන් නති ඔබ බ දරාව කොහොමද සුරක්ෂිතව පුල තුළ ැකගන්න කියන එක. ඒ ඔබට තියෙන විශාල වගකීම කම්මට තාත්‍ර තියෙන පවු්ලි දරුවන්ගේ ආරක්ෂාව ඔවුන්ගේ රැකවරණය සපයනක ඒවගේම ඔවුන් විශ්වාස කිරීම. විශේෂෙන් දරුවන් වු විශ්වාස කරන්න දරුවන්ට නිවස තුළ. හො පරිර හදල දෙන්න දෙම පියන්ට ලොක බගකීමක්තින ඒඇතුලින් තමයි මේවැනි විනාශකාරී මද්‍රව්‍ය මත් පැන් ඒවගේ දුම්පානය මේ සියලු දෙන් දරුවන් නවත්ව ගන නැතම් මුදවා ගන්න නැතන් ඒට පිළම්ඹවීමෙන් වලක්වා ගනට ඔබට හැකියාව ලැබෙන්නේතින් අද සාකච්ඡාවට සහභාගනා ප්‍රාතය හ හ මකටුතු මාත්‍යංශයේ පදේශන නිලධාරිී ආචර් ටතරෙන් සත්තුකරල්ල මහත්මය ඒවගේම උපදේශන නිලදධාරි PDගේේ පතින හත්මැත් දෙදනට ොහොමස්තුතියි ඒවගේ මම පුං චෙල්ලිම කරන්න කැමති ඔබ දෙදනගේ දුරකතනාක දෙක සඳහන් කරොත් මම සඳහන් කරන්න ඔබ කැමතින ඔ උපදේශය ලබාගැනීමට කිසිම් කෙනෙකුට උපදේශය ලාගන්නට පුළුවන් පතින නමහත්මියගේ අන්කේ තමයි බිඳුවයි හතයි එක්කො ලහයි. හැට හතරයි අසූ දෙකයි තිස්තුන ප්‍රන මහත්මික දුරකතනාන්ගේේ බිඳදුවයි හතයි එකො හයි හැට්ට හතරයි අසූ දෙකයි තිස්තුන. ඒවගේම අතුකර ලමහත්මයක් දුරකතනාන්ගේ බින්දුවයි හතයි බිදුවයි හතයි අනු හතරයි හයයි අසුව එක බින්දුවයි හතයි බිදුවයි හතයි අනු හතරයි තිස් හයයි අසු එක මේ දුරකතනාංක දෙකට ඔබට කතා කරන්න පුළුවන් ඔබට ඔබේ දරුව වෙනුව ඔබේ සැමිය වෙන ඔබේ බිලිඳ වෙනුවෙන් නබි දන්නහ තමහට කාන්තාවන් පවාමයකට යොමුවෙන් අවස්ථාවතිම නස ඕනෑම කෙනෙ ඔබේ තවතක් පෙනුවෙන් කතා කරලා උපදේශනය ලබා ගණට ඒවගේම ඒ එයින් මිදෙන්නට අවශ්‍ය පදෙස් ලබා ගන්නට මේ අංක දෙකට කතාරන්න බිින්දුවය හැයි ක එකොලහ හැට හතරය අසු දෙකයි තිස්තුන බින්දුවය හැයි බින්දුවවයි හැත්තනවයි හතලිස්තුනයි හයසිය අසු එක ඉතිං එහෙමන ස්තුතිවන්තව වනවා ආචාර තේරෙන්න් සතුකොල්ල මහත්මයායටත් එPDගේ පත්‍රයන මහත්මේයටත් ප්‍රභාතිය වඩසරට සබන්ඳනාට අයිබෝන් අයි අදමට ආක්ෂණික දායකත්්‍යය ලබාදුන රජවනනා අය කාර මුහුණ පොතෙන් ඔොබහමුවීමට නවමාදය සහය ලබා දුා ජගත් නවරත්න එහමන ගටනවත ආදන. තරනවාස් ේස්බුක් පිටුවට පිවිසීමෙන් සුදේශය සේවේ ඔබට පුළුවන් නැවතවතාවක් ප්‍රාති වැඩසටහන නර්බන්නට එමනක් අප ගිහිල්ල එන්න ආයිබෝන් ලබන සතේත් අපබි මෙවන් හරවත් මාතෘකාවක් සමඟ ඔබ හබමීමේ බලාපොරොත්තුවෙන් අර සමුගන්වා මම සුභාශිණ සුබසේන.